අයිවන් සුබුදැස්සනක් අදත් සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ බික් ෆෝකස් සජීවී සංවාධයත් සමකින්. අලුත් අලුත්දෑ නොතනන ජාතිය ලොව නොනගේ යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් මීට බොහෝ කලකට පෙර ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් ලබා දුන්න. අපි වසර 2500කට එපිට බොහොම ඉහල ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන ප්‍රෞඩ ජාතිකයා. නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් වර්තමානයේදී අපි ඒ ප්‍රෞඩත්වය ඉදිරියට ගෙනයන්නට මොන ආකාරයෙන් කටයුතු කරනවාද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නාර්ථ ගණනාවක් තිබෙනවා. කොහොමුණත් අපි නව තාක්ෂණය සමග මුහුවෙමින් රටක් විදිහට ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ නාමය රැගෙන යන ගමනේදී අප දකිනවා බොහෝ අවස්ථාවලදී දක්ෂ ශ්‍රී ලාංකිකයින් ඒ සඳහා විටින් විට ඉදිරිපත් වී කටයුතු කරන ආකාරය. අපි අද කතාබහ කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප තැබූ ඉතාමත්ම සුවිශේෂී පිම්මක් පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දකින්නට ඇති පසුගිය කාලයේදී ශ්‍රී ලාංකිකයන් අභ්‍යවකාශ ගත කළ පළමු චන්ද්‍රිකාව පිළිබඳව අපි අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ ඔබට නිරන්තරයෙන් තොරතුරු ගෙනාවා. එවගේ මේ දිනවල සමාජ ජාල මාධ්‍යවලත් ඒ සම්බන්ධයෙන් බොහොම ආඩම්බරයෙන් ශ්‍රී ලාංකිකයන් කතා කරනවා. නමුත් මේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ගමන් මඟ පිළිබඳව මේ චන්ද්‍රිකාව අපේම ශ්‍රී ලාංකීය චන්ද්‍රිකාවක් මේ ආකාරයට අභ්‍යවකාශ ගත කිරීම හරහා එයින් අපේ රටට ඉදිරියේදී ඇතිවන ප්‍රතිලාභ පිළිබඳව අපි ගැඹුරෙන් අද දිනේදී සාකච්ඡා කරන්නටයි බිග් ෆෝකස් සංවාදය වෙන් කරන්නේ. එවෙනුවෙන් අපි අද මැදිරියට ආරාධනා කළේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න මහතාට. අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන්. විශේෂයෙන්ම රාවණා වන් චන්ද්‍රිකාව. බොහෝ දෙනෙක් මේ දිනවල කතා කරනවා අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ලබාගත් ඉහළ ජයග්‍රහණයක් විදියට අපි මේ කාරණය දකින්නේ. අපි කතා කර මුලින්ම කොහොමද මේ ව්‍යාපෘතියට මුල පුරන්නේ? කොතනද ආරම්භය? අතෝෂම කලින්දු රාවණ එක කියලා කියන්නේ මේ එක් හුදෙකලා නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියක් නෙමෙයි. මේක ඉතාමත් වැදගත් ඉදිරි පිම්බක්. නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම මගින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යොමු කිරීම තුළින් ඔබ කිව්වා වගේ අපි ජාතියක් හැටියට ඉතාමත් වැදගත් පිම්මක්, වැදගත් පියවරක් තැබුවා. ඉතින් ඒ චන්ද්‍රිකාව පිළිබඳව මේ වෙනකොට මම හිතන්නේ මාධ්‍ය ඔස්සේ විශාල දැනුවත් භාවයක් ඇති වෙලා තියෙනවා. අපට අවධාරණය කරන්න ඕන කාරණය තමයි ඒක එක් හුදෙකලා ව්‍යාපෘතියක් නෙමෙයි, පුළුල් වැඩපිළිවෙලක කොටසක්. අපි නවීන තාක්ෂණය පිළිබඳ ආතසී ක්ලාක් ආයතනය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වපසරිය තුළ ක්‍රියාත්මක වන ආයතනයක් හැටියට 2014 වර්ෂයේදී පමණ තමයි 2014 වර්ෂයේදී තමයි අපි මේ සම්පූර්ණ ශ්‍රී ලංකාවට අභ්‍යවකාශ තාක්ෂණය ලබා ගැනීමේ සහ එහි ශක්්‍යතාවය ජාතික වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අපි සැලසුම් කරන්නේ. ඉතින් සැලසුම් කරන අවස්ථාවේදී අපිට තිබුණා තව අවුරුදු 3-4 වගේ කාලයක් ඇතුළත ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරනු ලබන පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමේ අපේක්ෂාවක්, එහෙම ඉලක්කයක්. ඉතින් දැන් අපේ සමස්ත අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව අපි ජාතික වශයෙන් ශක්්‍යතාවයක් අත්කර ගන්නට යන ගමනේදී ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ට එම ශක්්‍යතාවය අත්කර ගැනීමට අපි සැලසුම් කළ ක්‍රියාවලියේදී අපේ අවධානය යොමු වුණා මේ සඳහා තියෙන හොඳම පියවරක් හැටියට, හොඳම ක්‍රියාමාර්ගයක් හැටියට මේ නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන එක. ඒකට හේතුව තමයි නැනෝ චන්ද්‍රිකාවක් කියලා කියන්නේ ඉතාමත් කුඩා චන්ද්‍රිකාවක්. දැන් අපි මේ කක්ෂගත කරපු චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා චන්ද්‍රිකාවක්. නමුත් මේ ප්‍රමාණයෙන් කුඩා වුණත්, මේ බරින් කුඩා වුණත් මේක චන්ද්‍රිකාවක්. එතකොට විශාල චන්ද්‍රිකාවක, සංකීර්ණ චන්ද්‍රිකාවක අන්තර්ගත වෙන ඒ සියලුම මූලික තාක්ෂණ පද්ධතීන් සියල්ල මෙහි අන්තර්ගත වෙනවා. එහෙම නැත්නම් ඒකට චන්ද්‍රිකාවක් හැටියට අභ්‍යවකාශයේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අභ්‍යවකාශ ගත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එබඳු චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම තුළින් එබඳු ක්‍රියාදාමයකට අපගේ ඉංජිනේරුවරුන් භාජනය කිරීම තුළින්, ඔවුන්ට අත්දැකීම ලබා දීම තුළින් වඩා විශාල, වඩා සංකීර්ණ චන්ද්‍රිකා
නිර්මාණය කිරීමේ මූලික කුසලතාවය අපි ලබාගන්නවා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ නැනෝ චන්ද්‍රිකා වැඩපිළිවෙල මූලික වශයෙන්ම ක්‍රියාත්මක කළේ. සමස්ත අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ අපගේ ශක්්‍යතාවේ වර්ධනය කර ගැනීමේ එක පියවරක් හැටියට. ඉතින් නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය යටතෙත් අපේ ව්‍යාපෘති කිහිපයක් අපි සමාන්තරව ආරම්භ කරලා ක්‍රියාත්මක කරගෙන ගියා. ඉතින් ඔබ දන්නවා මේ අභ්‍යවකාශ තාක්ෂණය කියලා කියන්නේ ඉතාමත්ම අධි තාක්ෂණික ක්ෂේත්‍රයක්. එහි ප්‍රබලයන් කීප දෙනෙක් ලෝකයේ ඉන්නවා. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවලත් අද වෙනකොට අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය යටතේ අපි රුසියාව සමග ඒ වගේම ජපානය සමග වැඩපිළිවෙළ දෙකක් විශේෂයෙන්ම මේ නැනෝ චන්ද්‍රිකා කියන විෂය සම්බන්ධයෙන් විතරක් ආරම්භ කරා. ඉතින් එහි එක කොටසක් හැටියට තමයි අපි මේ රාවණ එක වැඩපිළිවෙළ සඳහා අපේ පර්යේෂණ ඉංජිනේරුවරුන් දෙදෙනෙක් ඒ කියුෂු තාක්ෂණික ආයතනයේ තාක්ෂණික සහයෝගීතාවය ඇතුව චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම සඳහා යොමු කළේ. විශේෂයෙන්ම මේ රාවණ එක චන්ද්‍රිකාව ගැන කතාබහ කරද්දී මේ චන්ද්‍රිකාව නිර්මාණය කරන්නේ බොහොම තරුණ ඉංජිනේරුවරයෙක් සහ ඉංජිනේරුවරියක්. මේ ගැන බොහෝ සෙයින් සමාජයේ අවධානයට ලක් වෙලා තිබෙනවා. මොකද තරුණයින් විදියට ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙනියන්නට ඔවුන් ඒ ලබා දීපු ආදර්ශයත් එක්ක අපිට දැන් පුළුවන් මේ චන්ද්‍රිකාව නිර්මාණය කරන්නට දායක වුණු දුලානි චාමිකාගේ හඬින් මේ චන්ද්‍රිකාව ගැන අදහස් දැනගන්නට. මම දුලානි චාමික. අපි දැන් ඉන්නේ කියුෂු ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ක්ලීන් රූම් එක ඇතුලේ. ක්ලීන් රූම් එකේ තමයි අපි සැටලයිට්ස් ඇසෙම්බල් කරන්නේ. එතකොට මේ මගේ ඉස්සරහන් තියෙන්නේ රාවණවන්. මේ තියෙන්නේ අපේ සැටලයිට් එකේ බලපත්‍රය. ඒ වගේම මේ තියෙන්නේ නේපාලයේ පළවෙනි සැටලයිට් එක නේපාලි සැට් 1. ඒ වගේම මේ තියෙන්නේ ජපානයට අය උබුසු. කියුබ් සැටලයිට් එකක් කියන්නේ ස්මෝල් සැටලයිට් කියලා ගණයට අය සැටලයිට් එකක්. ඒ වගේම මේ සැටලයිට් එකේ සයිස් එක ගැන කතා කරොත් දිග පළල උබුසු සෙන්ටිමීටර 10ක් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10ක් ප්‍රමාණය. ඒ වගේම මේ සැටලයිට් එකේ බර කිලෝග්‍රෑම් 1.1ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් පක්ෂගත කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සෙකන්ඩරි පේලෝඩයක් වශයෙන් නැත්නම් යවනවා ලොන්ච් වෙහිකල් එක. දැන් අපි බලමු අපේ සැටලයිට් එකේ තියෙන කොටස් මොනවද කියලා. පළවෙනි කොටස තමයි ඉලෙක්ට්‍රිකල් පවර් සිස්ටම්. අපේ ඉලෙක්ට්‍රිකල් පවර් සිස්ටම් එකේ මේන් සෝස් එක තමයි සෝලර් සෙල්. මේ ඔබට පේන්නේ සූර්ය කෝෂ වටේ. ඒ වගේම ඊට පස්සේ අපිට තියෙනවා ඔන්බෝඩ් කම්පියුටර් එක. ඔන්බෝඩ් කම්පියුටර් කියන්නේ සැටලයිට් එකේ මොලේසේ ක්‍රියා කරන දේ. අපි පාවිච්චි කරනවා පික් කියන මල්ටි කන්ට්‍රෝල් එක. ඊට පස්සේ අපිට තියෙනවා මිෂන් බෝඩ්ස් දෙක. එක මිෂන් බෝඩ් එකක් තියෙනවා ඇටිටිව් ඩිටර්මිනේෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් සිස්ටම්. ඇටිටිව් ඩිටර්මිනේෂන් කියන්නේ අපේ සැටලයිට් එකේ වේග පාලනය කරන සිස්ටම් එක. ඒ වගේම ඒකේ අපි මැග්නටික් ටොපස් කියන ටෙක්නොලොජිය පාවිච්චි කරනවා සැටලයිට් එකේ වේග පාලනය කරන්න. එම මැග්නටික් ටොපස් අපි හදලා තියෙන්නේ සෝලර් පැනල් එක ඇතුලේ. ඊට පස්සේ ඒකෙම ඒ පරිපථයේම තියෙනවා කැමරා මිෂන් එක. ඊට පස්සේ ඊළඟ මිෂන් බෝන්ඩ් එක තමයි ලෝරා ඩෙමොන්ස්ට්‍රේෂන් මිෂන් එක. ඊට පස්සේ අපිට තියෙනවා රියැක්සස් බෝඩ් කියලා බෝඩ් එක. ඒකෙන් කරන්නේ සැටලයිට් එකේ එළිය ඉඳගෙන අපි සැටලයිට් එකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ඇක්සස් කරන එක. ඊට පස්සේ ඊළඟට අපිට තියෙනවා ඇන්ටනා බෝඩ් එක. ඇන්ටනා බෝඩ් එකේ තියෙනවා අපේ ප්‍රධාන ඇන්ටනාව සහ GPS ඇන්ටනා එක. අපි මේ සැටලයිට් එක ජක්සායතනයට බාර දීමෙන් පසුව ජක්සායතනය මගින් සිග්නස් කියන ස්පේස් ක්‍රාෆ්ට් එක හරහා මේක මෙය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යනවා. ඉන්පසු ජපානයට අර කිබෝ කියන මොඩියුල් එක හරහා මේ සැටලයිට් එකම කක්ෂගත කරනවා. මේ සැටලයිට් එකේ කක්ෂය ගැන කතා කළොත් 1 කිලෝමීටර්
වගේ සැටලයිට් එකේ ඉන්ක්ලිනේෂන් එක අංශක 52ක් පමණ වෙනවා. ඉංජිනේරු දුලානි චාමිකායේ රාවණා වන් චන්ද්‍රිකාවේ කොටස් ගැන යම්කිසි හැඳින්වීමක් කළේ. විශේෂෙන්ම කියුෂු තාක්ෂණ ආයතනයේ ජපානයේ මේ චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ. විශේෂෙන්ම දුලානි සහ තරිඳුව මේ ජපානයට යොමු කරන කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ? කොහොමද මේකට මුල පිරෙන්නේ? අපි මේ ගැන කතා කරමු. හොඳයි. ඇත්තටම මේ කියුෂු තාක්ෂණික ආයතනයේ වැඩපිළිවෙළ දෙකක් තියෙනවා මේකට අදාළ. එකක් තමයි මේ අපි සම්බන්ධ වෙලා මේ නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කරලා අභ්‍යවකාශගත කිරීමේ වැඩපිළිවෙල. ඒක බර්ඩ්ස් ව්‍යාපෘතිය හැටියට ඔවුන් හඳුන්වන්නේ. මේ බර්ඩ්ස් 3 කියන ව්‍යාපෘතියට අපි සම්බන්ධ වුණේ. ඉතින් මෙවගින් සිදුවන්නේ සාමාන්‍යයෙන් මේ අපි වගේ සංවර්ධනය වෙමින් පවතින මේ අභ්‍යවකාශ තාක්ෂණයට පිවිසෙමින් සිටින රටක ඉංජිනේරුවරුන් කීප දෙනෙකුට මේ සැටලයිට් එකක් හදන්න, මේ වගේ චන්ද්‍රිකාවක් හදන්න ඒ අවශ්‍ය තාක්ෂණික පරිසරය උන් සකස් කරලා දෙනවා. මොකද මේ සඳහා ඉතාමත්ම විශාල පර්යේෂණාගාර පහසුකම් අවශ්‍ය වෙනවා. ඉතින් අපේ ඉංජිනේරුවරුන් මේක නිර්මාණය කරාට ඒ අදාළ පහසුකම් ලබාගත හැකි යුතුව තියෙනවා ඒ වගේ තැනක. ඒ වගේම මේකේ තව වැඩසපිළිවෙලක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ පිළිබඳ කාර්යාංශයත් සමග ක්‍රියාත්මක කරන. ඒ තමයි මේ රටවල් කීපයක ඉංජිනේරුවරුන් කීප දෙනෙකුට පශ්චාත් උපාධි අධ්‍යන අවස්ථා පිටනමනවා මේ ජපානයේදී කිවුෂු විශ්වවිද්‍යාලයේදී චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධි පාඨමාලා හදාරන්න. ඉතින් මම මේ විශ්වවිද්‍යාලයේ මේ ප්‍රධානීන් දෙදෙනා මුණ ගැසුණු එක් අවස්ථාවකදී අපේ අපේක්ෂාව පළ කරලා තිබුණා. ශ්‍රී ලංකාව සඳහා වූ නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න. එම හිතන 2016 අවුරුද්දේ. ඊට පස්සේ 2017 මුල භාගයේදී ඔවුන් අර දෙවෙනි වැඩසටහන සඳහා අයදුම්පත් කැඳෙව්වා. ඉතින් අයදුම්පත් කැඳවද්දී අපි දුලානිව ඒ සඳහා යොමු කරා. අපි තෝරාගත්ත අපේ ඉංජිනේරුන් 17 දෙනෙක් විතර ඉන්නවා මේ නැනෝ චන්ද්‍රිකා ක්ෂේත්‍රයේ මූලික පුහුණුව ලැබු. ඉතින් දුලානි ඒ සඳහා අපි ඇවෙන් වෙන අයදුම්පතක් ඉදිරිපත් කළා. නමුත් ඒ අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි දැනගෙන හිටියා ඒකට විශාල අවධානයක් යොමු වෙයි කියලා. අපි ඒ ආකාරයට තමයි ඒක කොන්සෙප්ට් එක සකස් කරේ, සංකල්පය සකස් කරේ. ඉතින් ඒක සාර්ථක වුණා. සති කිහිපයකට පස්සේ මගේ මිත්‍ර ඔහුගේ නම ජෝර්ජ් මේඩා ඔහුමට කතා කරලා කිව්වා, සනත් ඔබ නිර්දේශ කරපු අයදුම්කාරිය අයදුම්පත් 1400ක් අතුරෙන් අපි 20ක් තෝරගන්නකොට ඒ 20 ඇතුළට අන්තර්ගත වෙලා තියෙනවා කියලා. ලෝකෙන්ම අයදුම්පත්ර 1400ක්. ඉතින් මම ඔහුගෙන් ඇහුවා, දැන් මේක හුදෙක් ශිෂ්‍යත්වයක් ලබා දීලා ඇයට මේ පශ්චාත් උපාධියක් ලබා දෙන්නට කටයුතු කිරීම ඉක්මවා ගිහිල්ලා අපට මේ අවස්ථාව උපයෝගී කරගෙන චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් ඔබ ශිෂ්‍යත්ව කීයක් මෙසරේ ප්‍රදානය කරනවද කියලා මං අහුවා. ඔහුගේ දෙකයි දෙන්නේ කියලා. මම කිව්වා එහෙනම් ඒ දෙකෙන් එකක් අපට දෙන්න. එහෙම වුණොත් අපි තව අවම වශයෙන් එක්කෙනෙක් එහෙම නැත්නම් දෙන්නෙක් යොමු කරලා අපේ දෙන්නෙක්ගේ හෝ තුන්දෙනෙක්ගේ කණ්ඩායමක් වගේ කිවුෂු ආයතනයත් සමග එක නැනෝ චන්ද්‍රිකාවක් මේ බර්ඩ්ස් 3 ව්‍යාපෘතියටදී නිර්මාණය කරන්න අපිට මේක ස්වර්ණමය අවස්ථාවක් වෙයි. මොකද අර අපි කලින් කතා කරපු විදිහට මේක මුලින් ඉඳලා කරන්න නම් සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද අපිට පරිපාලන මෙවශයෙන් මේ සඳහා මුදල් වෙන් කර ගැනීමට ඒ වගේ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට විශාල කාලයක් ගත වෙනවා. ඉතින් ඒක නිසා මම කල්පනා කරා මේ අවස්ථාව අපිට ලැබුණොත් ඒක උපයෝගී කරගෙන ඒ මතින් ගොඩනැගිච්ච අවස්ථාවක් හැටියට අපිට අවුරුද්දක් නැත්නම් දෙකක් කලින් මේ කාර්යය කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ශිෂ්‍යත්වය ලැබුණාට පස්සේ අපි ආයතනපත් කැඳවලා තවත් ඉතාමත්ම දක්ෂ තරුණ ඉංජිනේරුවෙක් මේ සඳහා බඳවා ගත්තා. ඒ තමයි තරිඳු. ඔවුන් දෙදෙනා යොමු කරා. ඉතින් ඒ අනුව තමයි මේ චන්ද්‍රිකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම නැනෝ චන්ද්‍රිකාවක් ගැන කතා කරද්දී නැනෝ චන්ද්‍රිකාවක ක්‍රියාත්මක වීම එහි වැඩ පිළිවෙල පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. අපි දැන් කතා කරනවා අපි ශ්‍රී ලංකාවේ පළමු පර්යේෂණ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළා කියලා. නමුත් ශ්‍රී ලාංකිකයන් විදිහට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් මේ චන්ද්‍රිකාවෙන් ඉදිරියේදී රටක් විදිහට අපිට ලැබෙන්නේ මොනවද කියලා මේ ගැන සරලව පැහැදිලි කරන්න කියලා මම ආරාධනා කරනවා.
හොඳයි. ඉතාමත් සරලව නැනෝ චන්ද්‍රිකාවක් දැන් රාවණයක නැනෝ චන්ද්‍රිකාව මූලික වශයෙන් පර්යේෂණ චන්ද්‍රිකාවක්. දැන් පර්යේෂණ මෙහෙයුම් පහක් මෙහි අන්තර්ගතව තියෙනවා. ඒ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කර අපි කලින් රූපරාමුල දුටුව අදුලානි විස්තර කරපු පැහැදිලි කිරීම තුළ. ඉතින් එබඳු පර්යේෂණ චන්ද්‍රිකාවක් මගින් අපි මේ අභ්‍යවකාශ භාවිතයන් අභ්‍යවකාශ තත්ත්වයන් යටතේ යම්යම් තාක්ෂණයන් පාවිච්චි කරන්නේ කොහොමද, සන්නිවේදන තාක්ෂණයන් සඳහා යම්යම් දේවල් පාවිච්චි කරන්නේ කොහොමද, චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යම්යම් තාක්ෂණික පද්ධතීන් සම්බන්ධනය කරන්නේ කොහොමද, දත්ත සන්නිවේදනය කිරීම සඳහා චන්ද්‍රිකාවේ සිට පොළවට මොනවාගේ නව තාක්ෂණයන් අපට අත්හදා බලන්න පුළුවන්ද, මේ වගේ අත්හද බැලීම් තමයි. ඒ වගේම යම්කිසි ගැටලුවක් මතුවුණොත්, යම්කිසි තාක්ෂණික ගැටලුවක් මතුවුණොත් ඒක මෘදුකාංග මගින් අභ්‍යවකාශයේ චන්ද්‍රිකාව තිබියදීම පාලනය කිරීමට සමත් යම් තාක්ෂණයන් නිර්මාණය කරලා ඒක අභ්‍යවකාශ තත්ත්වයන් තුළ අත්හදා බලන්නේ කොහොමද කියන කාරණය තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. නමුත් මේක තාක්ෂණික කාරණයක්. මං හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නේ බලාපොරොත්තුනේ මීට වඩා සරල පිළිතුරක්. ඒ පිළිතුර මන් දෙන්නම්. මේකේ මූලිකම අදහස තමයි අපට වඩා විශාල, තාක්ෂණික වශයෙන් වඩා සංකීර්ණ චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ හැකියාව අපේ ආයතනයට ලබා ගැනීම, අපේ ඉංජිනේරුවරුන්ට ලබා ගැනීම, ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ට ලබා ගැනීම. මොකද ඒ හරහා තමයි අපට අනිවාර්යම පුළුවන් වෙන්නේ වඩා විශාල චන්ද්‍රිකා අපේ මේ ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරන තත්ත්වයකට පත්වන්න. යනු මෙය විශාල පිම්මක් බවට පත්වන්නේ අපේ ප්‍රධාන අරමුණට ලංවෙන්නට යොදාගත හැකි ඉතාමත්ම සුවිශේෂී සංදිස්ථානයක් විදිහට. පැහැදිලිවම. ඒත් එක්කම අපි කතා කළොත් දැන් රාවණා එක චන්ද්‍රිකාවත් එක්ක රාවණා එක ඉදිරි ගමන් මඟ කොහොම වේවිද? අනාගතයේදී මේකට ක්‍රියාත්මක වෙන්න කාල සීමාවක් තියෙනවද? එය කොපමණ කාලයකට අභ්‍යවකාශයේ ස්ථාපිත කරන්නට පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි දැන් මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ පොළොවේ ඉඳලා කිලෝමීටර් 400ක් උඩින් තියෙන කක්ෂය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන තේ කක්ෂයමයි. ඉතින් එමගින් ප්‍රක්ෂේපණය කරන ලබන චන්ද්‍රිකාවක් එම උසෙන්ම පවතින කක්ෂයක, කියන්නේ පොළොවේ ඉඳලා කිලෝමීටර් 400ක් උඩින් තියෙන කක්ෂය තමයි මේක ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඒ බඳු කක්ෂයක ක්‍රියාත්මක වන චන්ද්‍රිකාවක් සාමාන්‍යයෙන් ආයු කාලය වසර එකහමාරක ඉඳලා වසර 5ක් දක්වා තියෙන්න පුළුවන්. ඉතින් ප්‍රශස්ත තත්ත්වයන් යටතේ අවුරුදු 5ක් වගේ දක්වා තියෙන්න පුළුවන්. ඉතාමත්ම බරපතල අභ්‍යවකාශ කාලගුණ තත්ත්වයන් යටතේ අවුරුදු 1හමාරක් වගේ තත්ත්වයක් දක්වා සීමා වෙන්න පුළුවන්. නමුත් අපිට විශාල විශ්වාසයක් තියෙනවා මේක ඒ අවම කාලයට වඩා ඉහළ කාලයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියන කාරණය. විශේෂම ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය, මේ චන්ද්‍රිකා තාක්ෂණය ගැන කතා කරද්දී රාවණා එක හරහා අපි දැන් හොඳ ආරම්භයක් ලබාගෙන තියෙනවා. අපේ අනාගතය සඳහා ඇති සැලසුම් මොන වගේද? අපිට මේ වන විට අනාගත සැලසුමක් තිබෙනවද විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් අනාගතයේදී අභ්‍යවකාශගත කිරීම සඳහා? ඔව්, දැන් අපේ වඩාත්ම කඩිනමින් අපි ක්‍රියාත්මක කර කිරීමට කටයුතු කරගෙන යන තවත් චන්ද්‍රිකා ව්‍යාපෘතීන් දෙකක් තියෙනවා. ඒ දෙක ක්‍රියාත්මක වන්නේ රුසියානු අභ්‍යවකාශ සහයෝගීතාවයේ ඇතිව. ඉතින් එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා රාවණ චන්ද්‍රිකාව වගේ තුන්ගුණයක චන්ද්‍රිකාවක් නිර්මාණය කරන්න පළමු අදියරේදී. දෙවැනි අදියරේදී ඒ සඳහා ගත වෙන කාලවකවානුව සම්බන්ධයෙන් යමක් කියන්නට පුළුවන්. ඉදිරි වසර 3 ඇතුළත අපි මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එහි දිගුවක් හැටියට එබඳු චන්ද්‍රිකා කීපයක අපි එකට කියනවා කොන්ස්ටලේෂන් එකක් කියලා, චන්ද්‍රිකා පද්ධතියක්. එබඳු චන්ද්‍රිකා පද්ධතියක් විශේෂයෙන්ම මේ ටෙලස්කෝපික් ඇන්ටනා, ටෙලස්කෝපික් කැමරාස් භාවිත කරන. ඒතර එමගින් අපේ සමුද්‍ර කලාප නිරීක්ෂණය සහ භූමි නිරීක්ෂණය වගේ යම් භාවිතයන් සඳහා, යම් ප්‍රායෝගික භාවිතයන් සඳහා යොදාගත හැකි මට්ටමේ චන්ද්‍රිකා කීපයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි සැලසුම් කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හොඳයි, අපි තවදුරටත් කතා බහ කරන්නට සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණයේ අනාගතය සහ විශේෂයෙන්ම මේ රාවණායක චන්ද්‍රිකා පිළිබඳව අපි ඊට පෙර කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් හමුවෙමු. දෙමාපියනේ, ඔබේ දූ දරුවන් සමග ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් බෞද්ධ ළමා චිත්‍රපටය සාම කුමරු කතාව. 31 වෙනිදා සිට රීගල් ලිඩෝ මැජෙස්ටික් ඇතුළු දිවයින පුරා සීඑල් මණ්ඩලයේ සිනමා ශාලාවලදී.
ක්‍රිකට් ෆොලෝ කරා ගොඩක් වෙලා. One day I want to be a Jason Holder. It's my biggest dream. I think I can. Susei Stephen, Kirulapana. Airtel, Sri Lanka's fastest, in partnership with TV Derana. Sirasurada, Savasapahai Visipahata, TV Deranin. දෙමාපියනි, ඔබේ දූ දරුවන් සමග ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් බෞද්ධ ළමා චිත්‍රපටය සාම කුමරු කතාව. 31වෙනිදා සිට රීගල් ලිඩෝ මැජෙස්ටික් ඇතුළු දිවයිනපුරා සීඊඑල් මණ්ඩලයේ සිනමා ශාලාවලදී. දෙන්නා ඔබේ සිනහවේ ආරම්භය. අහ, ෆෝන් යූස් කරන අයගේ ජාති දෙකයි. වැඩි ගන්නට අඩුවාසි ගන්න අය, අඩු ගන්නට වැඩි වාසි ගන්න අය. ඒ කියන්නේ අහුවෙන අයයි අහුවෙන්නේ නැති අය. දැන් මම අහුවෙන්නේ නැහැ. මම දැන් යූස් කරන්නේ මොබිටෙල් මැක්ස්. අඩු ගානට වැඩි වාසි දෙන මොබිටෙල් මැක්ස්. M2M විනාඩි 1000ක්, M2M SMS 1000ක් සහ Daytime B 1000ක් මාසෙකම 240යි. අඩු ගානට වැඩි වාසි දෙන සිම් වලින් තවත් වාසි ගොඩයි. විදිහටද හදවත ක්‍රියාකාරීත්වය? ඔව්, දැන් හදවත ගත්තම හදවතේ කුටීර හතරක් තියෙනවා. උපතින්ම ඇතිවන තත්වයන්. දැන් කාලේ නම් දරුවක් මවගේ කුසතුලින් ඉඳෙද්දිත් ස්කෑන් මගින් හොයාගන්න පුළුවන්. දැන් දරු ගැබට කොච්චර විතර කාලයක් වෙනකොට මේක හඳුනගන්නේ? ඔව්, මුල්ම අවස්ථාවේදී අමාරුයි. ඩිවයිස් ක්ලෝසින් කියන එක එක තව ක්‍රමයක්. අපි පාවිච්චි කරන යම් දැලක වගේ ආකාරයක උපකරණයක් මුල් අවදියේ අර එහා පැත්තේ කෑල්ල දාලා මෙහෙම අයින්ට ගෙනල්ලා අනිත් පැත්තේ හොම වහනවා. එඩියට ගත්තම මේ ඩිවයිස් එකෙන් සිදුර වැහිලා තියෙන්නේ. මේ ඩිවයිස් එක ඒ පපුවේ ඇති වෙලා තියෙන සිදුර අණුව අඩු ප්‍රමාණවල් වැඩි ප්‍රමාණවල් එහෙම ප්‍රමාණාත්මක වෙනසක් තියෙනවද? හරිට හරි. ගොඩක්ම දකින්න ප්‍රමාණය මිලිමීටර් 25ක්. එහෙම නැත්නම් අඟලක විතර සිදුරක් තමයි වැඩිම දකින්න. අතිවේගයෙන් ජයග්‍රහකයින් බිහිකරන මොබිටෙල් කෑෂ් බොනන්සා 2019. සුඛෝපභෝගී මෝටර් රථ 28ක් සහ මිලියනේ තෑගි සමගින් ජයග්‍රහකයින් ලක්ෂ ගණනින් බිහිකළ කෑෂ් බොනන්සා වරම නැවත වරක්. මෙවරත් රට වටෙන්ම ලක්ෂ ගණනින් බිහිවන ජයග්‍රහකයින් අතරට ඔබත් එක්වන්න. DSI Tires within ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන Genix Tire රාත්‍රී කාලයේදී ධාවකයා පාසුවෙන් හඳුනාගත හැකි Dion Effect එක සහිත DSI Genix Motor Bicycle Tire දැන් විලඳපොලේ ලබා ගත හැක. නැවතත් බික් ෆෝකස් සමගින් සජීවී වේක්වන්න අපි රාවණා එක චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න මහත්මයා සමග. විශේෂයෙන්ම දුලානි සහ තරිඳු ජපානයේ කියුෂු ආයතනයේ සිට මේ චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ සෙසු ඉංජිනේරුවරුන්ගෙන් ඔවුන්ට ලැබුණු සහයෝගය මොන වගේද අපි මේ ගැනත් කතා කරමු. ඔවුන් නිරන්තර සම්බන්ධ වෙලා කටයුතු කරා. මොකද අර රුසියානු පුහුණුව ලබාගත් ඉංජිනේරවරු 14 දෙනෙක්ගේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියා. එතකොට අපේ අවශ්‍යතාවය තිබුණේ ඔවුන් ලබාගත දැනුමත් දුලාන්ඩි සහ තරිඳු ජපානයේදී ලබා ගන්න දැනුමත් සියලු දෙනා අතර බෙදා හදා ගැනීම. ඉතින් මූලික වශයෙන්ම ඇත්තටම ඒ දැනුම් හුවමාරුව සඳහා යම් කිසි වැඩ පිළිවෙලක් තිබුණා. සතියකට වතාවක් දෙකක් ඒ දැනුම් හොබාරු සඳහා විධිමත් ආකාරයට අපේ මෙහෙ ඉන්න ඉංජිනේරවරු කණ්ඩායම සහ ඔවුන් අතර එබඳු සම්බන්ධීකරණයක් සිද්ධ වුණා.
ඒවගේම සමහර කාරණාවලදී අපේ ඉංජිනරුන් නොන්ට මැම් මග පෙන්වීම් කරලා තියෙනවා මෙහෙ ඉන්න අනෙකුත් කණ්ඩායම සමාජිකයෙන්. ඉතින් විශේෂයෙන්ම මෙතෙන්දී සඳහන් කරන්න ඕන මේ කාර්යයේදී විශාල දායකත්වයක් දරුවා අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තාක්ෂණික මෙහෙයුම් හැටියට කටයුතු කරන ඉංජිනේරු කමනි ඉදිරිවීරෝ මහත්මිය, ඒ වගේම අපේ මේ සංනිවේදනාංශයේ අධ්‍යක්ෂවරයා හැටියට මේ නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ කළමනාකරු හැටියට කටයුතු කරන අපේ අනිත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා ඉංජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන මහත්මයා. ඉතින් ඔවුන් ඇතුළු අනිකුත් අනිත් ඉංජිනේරුවරුන් 12 දෙනෙක්ගේ කණ්ඩායමක් මේ සඳහා කෙලින්ම දායකත්වයක් තිබුණා. විශේෂයෙන්ම කියුෂු ආයතනයෙන් මොන වගේ සහයෝගයක්ද මේ චන්ද්‍රිකා නිර්මාණය කිරීමේදී ලැබෙන්නේ? තාක්ෂණික සහයක්ද, උපකරණ වලින් ලැබුණු සහයක්ද? අපි මේ ගැනත් පොඩ්ඩක් කතා කරමු. කියුෂු ආයතනයේ සහයෝගය දෙආකාරයි. එකක් තමයි දැන් අපේ මේ ඉංජිනේරුවරුන් දෙන්න කියුෂු ආයතනයට යන්නේ මේ පිළිබඳ විශේෂඥයින් හැටියට නෙමෙයි, ඔවුන්ට මෙම අධ්‍යයන කටයුතු තුළදී තමයි මේ දැනුම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අතින් ඔවුන්ට තාක්ෂණික මාර්ගෝපදේශකත්වය ලබා දීම තුළින් ඒ මූලික දායකත්වය කියුෂ ආයතනය ලබා දීලා තියෙනවා. අනිත් වැදගත් කාරණය තමයි දැන් මේ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේදී දැන් මේක අභ්‍යවකාශගත කරන්න කලින් එය විශාල පරීක්ෂණ රාශියකට භාජනය කළ යුතුව තියෙනවා. ඉතින් මේ පරීක්ෂණ වලට භාජනය කිරීම සඳහා මොකද දැන් මේක ඉතාමත් බරපතල කාරණයක් කලින්දු මේ චන්ද්‍රිකාවක තියෙන ඉතා කුඩා ජෝදෝෂයක් නිසා අපි මේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට මේ අභ්‍යවකාශගත කිරීමට භාවිතා කරන සම්පූර්ණ රොකට් එක සමහරලාට පුපුරලා යන්නත් පුළුවන්. ඇමරිකානු ඩොලර් මිලියන් ගානක ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් ඉතා කුඩා දෝෂයක් නිසා. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම සංකීර්ණ කාර්යයක්. ඉතින් ඒ නිසා මෙය ඉතාමත්ම සියුම් සංකීර්ණ පර්යේෂණ විශාල සංඛ්‍යාවකට භාජනය කළ යුතුයි. ඉතින් ඒක කියුෂ ආයතනයෙන් ලැබිච්ච ඉතා විශාල දායකත්වයක් මේ සඳහා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් බොහොම ආඩම්බරයෙන් අපි රාවණායක ගැන දැන් කතා කරන විශේෂයෙන්ම ආතර්සී ක්ලාක් මධ්‍යස්ථානය ලබාගත ජයග්‍රහණයක්, ඒ වගේම දුලනී තරිඳු ලබාගත ජයග්‍රහණයක්. දැන් ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ හැකියාව ශක්්‍යතාවය පිළිබඳව ගැටලුවක් නෑ. මේ ආකාරයේ චන්ද්‍රිකා නිර්මාණය කරන්නට ඔවුන්ගේ තාක්ෂණික ඥානය පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් ශ්‍රී ලංකා විදිහට අපිට අපේ විද්‍යාගාර තත්ත්වයන් තුළ අපේ රටේම නිර්මාණය කළා නැනෝ චන්ද්‍රිකාවක් හෝ වෙනත් ආකාරයක චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමේ සිහිනයට තව කොච්චර දුරද? චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ කටයුතු අපි ක්‍රමානුකූලව තමයි මේ 100%ක් ශ්‍රී ලංකාව තුළම දැන් මේක නිර්මාණය කරේ 100%ක් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු 100%ක් ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු නිර්මාණය කරත් යම් යම් පරීක්ෂණාගාරවල සහය අපිට ලබා ගන්නට වුණා විදේශීය වශයෙන්. දැන් ඉදිරියේදී කරන කටයුතු වලදී මීට වඩා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙයි. දැන් අපි ওই රුසියානු අභ්‍යවකාශ සහයෝගිතාව යටතේ කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘතියේ එක චන්ද්‍රිකාවක විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන්නේ. නිර්මාණය සම්පූර්ණයෙන්ම මෙහි සිද්ධ වෙනවා. නමුත් යම් යම් පරීක්ෂණ කටයුතු සඳහා අභ්‍යවකාශගත කිරීමට ප්‍රථමව සිදු කරනු ලබන පරීක්ෂා කටයුතු සඳහා පරීක්ෂණ කටයුතු සඳහා එය යම් යම් විද්‍යාගාරවලට යොමු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එබඳු තත්ත්වයන් අපි සංවර්ධනය කරමින් පවතිනවා. මම හිතන අවුරුදු 3-4 කාලයක් ඇතුළත අපට චන්ද්‍රිකාවක් සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නට පුළුවන් තැනට අපිපත් වෙයි. ඒක ගැන අපට විශාල විශ්වාසයක් තියෙනවා. දැනට ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙල අනුව අභ්‍යවකාශගත කිරීම ඊට මදක් ඔබ්බෙන් තියෙන කාරණයක්. මදක් නෙමෙයි, සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ්බෙන් තියෙන කාරණයක්. මොකද අභ්‍යවකාශගත කිරීමේ තාක්ෂණය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ලබාගෙන තියෙන්නේ රටවල් 6ක් වගේ ප්‍රමාණයක් සම්පූර්ණ හැකියාව. ඊට අමතරව අර්ධ වශයෙන් හැකියාව ලබාගත් රටවල් තියෙනවා. ඉතින් ඒක අපට බොහෝ ඈතින් තියෙන කාරණයක්. අපි ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට හිතලා නැහැ. නමුත් චන්ද්‍රිකා නිර්මාණය අපට අනිවාර්යයෙන්ම වසර කීපයක් තුළදී ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමේ සීනය එක සීනයක් නෙමෙයි. විශේෂයෙන්ම රාවණ වන් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ කාලය තුළ
ඔබ තරිදු සහ දුලනිය සඳහා යොමු කරපු කෙනා විදිහට ආතසිකලක් මධ්‍යස්ථානය අධ්‍යක්ෂ ජනරල්වරයා විදිහට මොන වගේ අභියෝගවලටද මුහුණ පාන්නට සිද්ධ වුණේ මේක නිර්මාණය කිරීමේ කාල සීමාව තුළ? මූලික වශයෙන්ම තිබිච් අභියෝගයක් තමයි මම දැන් දුලනිට දුලානිට මේ අධ්‍යයනය සඳහා ශිෂ්‍යත්වය ලබා ගැනීමට ඇය එදා සාර්සයෙන් විසි දෙනාට තේරුන් අවස්ථාවේදී මම ඔවුන්ට යෝජනා කරා ඇයට ඒශිෂ්‍යත්වය ලබා දෙන්න එහෙමනොත් අපට චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම දක්වා මේක රගෙන යන්න පුළුවන් කියලා. එදි මම පොරොන්දුවක් දුන්නා මම අවම වශයෙන් එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් අපි මේ ආයතනයෙන් එවන්න කටයුතු කරනවා කියන එක. ඉතින් ඒක ඊට පස්සේ ඒක කෙටි කාලයක් තුළ සාක්ෂාත් කර ගැනීමට අපට විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා. ඒ තමයි සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව සාමාන්‍ය රාමුවෙන් බැහැරව යම් යම් නිර්මාණාත්මක පරිපාලන මූල්‍ය විසඳුම් මේ සඳහා යොදා ගන්නට සිද්ධ වුණා. ඉතින් ඒ අභියෝග අපට ජය ගන්නත් මම හිතන්නේ විශාල කණ්ඩායමකගේ සහයෝගය අපට ලැබුණා. ඒ වගේම අනිත් කාරණය තමයි දැන් ඕන් මේකට යොමු කරාට පස්සේ දැන් දෙන්නෙක් විතරයි අපිට යොමු කරන්න පුළුවන් වුණේ. ඒතකොට මේ දෙන්නට තියෙනවා මේ චන්ද්‍රිකාව සම්පූර්ණයෙන්ම හදලා නිම කරන අභියෝගය මාස 18ක් වගේ කාලයක් ඇතුළත. මම හිතන්නේ ඕන් දෙන්නා මේ අභියෝගයේ විශිෂ්ට අන්දමින් බාරගෙන ඉතාමත් විශිෂ්ට අන්දමින් ඉටු කරා. සමහර අවස්ථාවලදී අපිට කතා කරලා කියලා තියෙනවා රෑ 1-2 වෙනකන් විද්‍යාගාරයේ තුලම වැඩ කරන අවස්ථා. ඉතින් මේ බඳු දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරමින් ඉතාමත්ම විශිෂ්ට අන්දමින් මේ අභියෝගය ජය ගන්නට දොළානි සහ තරෙන්දු සමත් වුණා. තමන්ගේ අභිප්‍රාය වෙත යාමට තරුණයන් තුල තියෙන ධෛර්යය පිළිබිඹු කරපු අවස්ථාවක් විදිහට අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම දැන් තරිඳු වගේම දුලනි වගේම තවත් පිරිස් අභ්‍යවකාශ අධ්‍යාපනයට යොමු වන්නට කැමැත්තෙන් නැති අතසී ක්ලක් මධ්‍යස්ථානයේ විදිහට අපි දැනගන්න කැමති මේ වන විට ශ්‍රී ලාංකික තරුණයින් මේ ශාස්ත්‍රීය පිළිබඳව අධ්‍යයනය කරන්නට යොමු වීමේ සම්භාවිතාව මොන වගේද? ඒ වගේම ඉදිරියේදී එවැනි අය දිරිමත් කරන්නට මේ ආකාරයේ දක්ෂතා යොදා ගන්නට අතසී ක්ලක් මධ්‍යස්ථානයේ තියෙන වැඩපිළිවෙල මොන වගේද? හොඳයි, දැනටම අපිට පේන්න තියෙනවා විශාල තරුණ ඉංජිනේරවරුන් සංඛ්‍යාවකගේ උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ පිළිබඳව. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පාසල් ශිෂ්‍යයන්ගේ උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකත් අපි මේකෙන් අපේක්ෂා කරපු එක්තරා ප්‍රතිඵලයක්. වක්‍රාකාර ප්‍රතිඵලයක්. මොකද ඒක තමයි අපිට භාවිත කරන්න වෙන්නේ ප්‍රබවයේ හැටියට ඉදිරියේදී මේ වගේ ඉංජිනේරවරුන් බිහි කිරීම සඳහා. ඉතින් දැනට ඔවුන් මේ දැන් අපි කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකාවත් ඒ වගේම යම් යම් පර්යේෂණ මට්ටමේ අපි කියනවා මේ ඩෙස්ක්ටොප් මොඩල්ස් කියලා. ඒ වගේ දේවල් හදන්න ඒ ශිෂ්‍යයන් සම්බන්ධ කර ගැනීමට යම් යම් වැඩපිළිවෙළක් කීපයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒක දැන් මේ අවස්ථාවේදී තමයි ආරම්භ වෙමින් පවතින්නේ. ඉදිරියේදී අපි ඒක විධිමත් වැඩපිළිවෙළක් හැටියට ඒක සම්බර්ධනය කරලා විශ්වවිද්‍යාලවල සහ පාසල් ශිෂ්‍යෙන්ට උනත් යම් කිසි මට්ටමකට මේකට සම්බන්ධ වෙන අවස්ථාව සලසා දෙනවා. හොඳයි, බොහොම ස්තුතියි සනත් පනාවැන්න මැතිතුමනි අද අපත් සමග සාකච්ඡා කිරීමට පැමිණීම සම්බන්ධයෙන්. විශේෂම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි බොහෝ සෙයින් කතා කරනවා රටක් විදිහට අපට කරන්නට බැරි දේවල් ගැන, රටක් විදිහට අපි ලෝකෙත් එක්ක සසදද්දි කොච්චර පිටිපස්සෙන්ද ඉන්නේ කියන කාරණය පිළිබඳව. නමුත් විශේෂම ආතසී ක්ලක් මධ්‍යස්ථානය තරිඳු සහ දුලනි අපිට කරලා පෙන්නලා තියෙන්නේ අඳුරට ශාප නොකර එක පහනක් හරි දල්වන්නට අපට වගකීමක් තියෙනවා කියන කාරණය. විශේෂම අතීත ශ්‍රී විභූතිය පිළිබඳව උදම් අනමින් සිට අපට අනාගතයට මුහුණ දෙන්නට හැකියාවක් නැහැ රටක් විදියට. ඒ නිසා තනි තනි පුරවැසියන් විදියට හරි අප සතු වගකීම තේරුම් අරන් රට වෙනුවෙන් ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් යමක් සිදු කිරීමට අප දිරිමත් කළ අවස්ථාවක් විදිහට රාවණා වන් අපි සලකන නිසා තමයි මේ සම්බන්ධයෙන් අද අපි කතා බහ කරේ. අපි ඉදිරියටත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණ පිළිබඳවත් කතා බහ කරන්න සූදානම් ඉන්නවා. ඒ පොරොන්දුවත් එක්ක අපි අදට සමුගන්නවා. ඔබට සුබ දිනයක්.